පවිත්‍රට කියනවා කතා කරන්න කියලා. විමල් වීරවංශයට කතා කරන්න කියලා කියනවා. මොකද්ද මේ රටේ තත්ත්වය? මට තවත් නඩුවක් වටේ මේ කතාවට. නමුත් මේක කියලා ඉවර කරන්න ඕනේ. මගේ හිතට ආව දේ මට නවත්ත ගන්න බෑ. බ්‍රේක් නෑ. ඉදිරියේදී අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ගිහිල්ලා අගවිනිසුරුතුමාගේ පුටුවේ වාඩි වෙයි. නලින් පෙරලා ඉවත් වෙන්න මම අගවිනිසුරු. මම කතානායක පුටුවේ වාඩි වුණ මිනිහෙක්. මම අරුන්දික ප්‍රනාන්දු නලින් පෙරලා ඔබ යන්න. මම අද සිට අගවිනිසුරු. මම තීන්දුව දෙනවා අතුරු තහනම් නියෝගේ නවත්තන්න කියලා. මෙහෙමත් කරා ඉස්සරහට. එතකොට මාධ්‍ය වේදින් හැටියට ඔබලා මොනවද හිතන්නේ? මෙවැනි තත්ත්වයක් රටේ උදා වෙනකන් අපි බලන් ඉන්න අපි අද නිවට විනුසු වෙලා තියෙනවා. නමුත් අපි මේ සටන දිගටම ගෙනිනවා. මේ මැර කල්ලියට විරුද්ධව මේක ඉතාම අශිෂ්ට. ඒක බොහෝ දෙනෙක් සියලුම පක්ෂ නායකයන් ඇවිල්ලා කියනවා. ඉතිහාසයේවත් මෙවැනි අශීලාචාර හැසිරීමක් අපි දැක්කේ නැහැ. මේ අය කියනවා මං පිහියක් තියලා දිලුම් මමුණු ගමගේ අත කැපුණා. දිලුන්ගේ අත කැපුවේ මමලු කියලා එය මාධ්‍ය ඇවිල්ලා කියනවා. දිලුම් මඹුණු ගමගේ වීඩියෝ එකේ තියෙනවා දිලුම් මඹුණු ගම යටදී මයික් එකක් ඇදලා අත ඉරෙනවා. එයා යන එක තියෙනවා. ඊට පස්සේ මේ අය කියනවා ගරු කතානායකතුමා එයාගේ හඬට බය වෙලා මූත්‍රා කළාලු කතානායක පුටුවේ. ඒකම වීඩියෝයක් තියෙනවා අන්තර්ජාලේ. ප්‍රසන්න රණවීර ඇවිල්ලා කතානායක පුටුවට වතුර හලනවා. දැන් අපි කවද විශ්වාස කළ යුත්තේ? මේ සේරම හදන බොරු. ඊට පස්සේ මේ අය හොඳටම තේරෙනවා ගරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා පිටිපස්සෙන් කෝප්පයක් අරගෙන ප්‍රසන්න රණවීර එනවා. ඇවිල්ලා කුඩු දානවා. ඇවිල්ලා ගහනවා. සේරම මේ රටේ මාධ්‍යට ස්තුති. සියලු දේවල් 24 hours ලස්සන්ට රෙකෝඩ් වෙලා තියෙනවා. උත්තර දෙනවා එස් විසානායක මහත්මයා ලෙමනේඩ් සහ කොකා කෝලා දාලා ආදරයට ගහනවා. කාටද කියන්නේ? ඉතින් මෙවැනි අශීලාචාර මාධ්‍ය තත්ත්වයක් අද තියෙන්නේ. ඒ අයට නැවත නැවතත් ඔබලාම දෙනවා ප්‍රචාරය. මම අහන්නේ අපෙන් ප්‍රශ්න අහනවා වගේ අහන්න. ඒ අය ගිමුණුත් මේ විකාර කරපු නඩේම මම බොහොම පැහැදිලිව කියනවා අතිචෝදනා ලැබුණු හිර ගෙදර ඉන්න ඕන අය තමයි මේ ඇවිල කරන්නේ. සමහර අය සත්තුසේ බඩෝරකම් කරලා තියෙනවා. සමහර අය පස්සොරු. සමහර අය බ්‍රයන් ෂෙඩික්කෙන් මේවා මුදල් අරන් තියෙනවා ඕස්ට්‍රේලියාවේ. සමහර අයට මිනිමරු චෝදනා තියෙනවා. මේ අය තමයි මේ විකාර කරන්නේ. ඉතින් යහපාලන ආණ්ඩුවට ජනතාව 2015 ජනවාරි 8 වෙනිදා බලය දුන්නා මේ අයව ඇතුළට දාන්නට. ඒ අය ඇතුළට දැම්මේ නැහැ. ඒ වරද නිසා අද මුළු ජනතාවක් මුළු රටක් අපකීර්තියට පත් වෙලා. මේක තමයි සංචාරකයන්ගේ හොඳම සීසන් එක. ඩොලර් බිලියන 50කට වැඩි ගාණක් එන්න තිබුණු කාලයක්. හෝටල් වල රූම් හදලා ලෝන් අරගෙන මේ හෝටල් හිමියෝ දෙසැම්බර් ක්‍රිස්මස් එක නිව්ය එක මේ ඒ පාටිස් අලලලා තමයි සියලුම ආදායම් මුළු අවුරුද්දම නඩත්තු කරන්නේ. අද ඒ අය ණය වෙලා අද ලෝන් ගෙවා ගන්න පැටි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ සංචාරකයන් සියල්ලම ගියා තායිලන්තයට, මාල්දිවයිනට, ඩුබායි වලට. IMF ලෝන් එක අද ඩොලර් මිලියන 350ක්. ඩොලර් මිලියන 350ක් නවත්තලා ඉවරයි. මොකද හේතුව 26 වෙනිදා මේකළු සාකච්ඡාව කළා. මොකද ඒකළු ස්ටාෆ් මීටින් එකක් තිබ්බා. ස්ටාෆ් මීටින් එකේ ඊට පස්සේ දිගුවකට ගියා. ඒ දිගුවේදී කිව්වා මෙවැනි දේශපාලන ප්‍රශ්නයක් තියෙන හින්දා මේ සැරේ IMF ලෝන් එක තහනම් කළා කියලා, සස්පෙන්ඩ් කළා කියලා අද නිවේදනයක් ආවා. යුරෝපා මාළු තහනම ඉදිරියට ඇති වෙන්නට පුළුවන්. GSP Plus නැති වෙන්නට පුළුවන්. අපි කයිය ගැහුවට, පුරසාරම් දෙරුවාට අපි වෙන පිටරටවලින් නඩත්තු වෙන රටක්. දවස් 3ක් නැවක් ආවේ නැහැ කියලා මුළු ලංකාවෙම ෂෙඩ් ළඟ මිනිස්සු රස්තිය අදි වෙච්ච රටක් අපි. අපේ රටේ ලොකුම ආදායම ඇඟලුම් කර්මාන්ත ගාමන්ට්ස්. දෙවැනි එක ඩොලර් බිලියන 8ක් ගේනවා මැද පෙරදිග අපේ අම්මලක් කළ නංගිලා ගිහිල්ලා. මේ වගේ රටකට ලෝකයක් එක තරහ වෙන්නට බෑ, උරණ වෙන්නට බෑ. එහිඳ මම නැවත නැවතත්
ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටයි ව්‍යාජ අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයාට ඉල්ලීමක් කරනවා මේ වැඩේ නවත්තන්න. මේ වැඩේ ඔබලට ඇදගෙන යන්නට බෑ. මේකෙන් දුක් විඳින්නේ මුළු මහත් ලංකාවමයි. මේකෙන් අපකීර්තියට පත් වෙන්නේ මුළු මහත් ලංකාවමයි. මේක ලෝකෙටම අපි විහිළුවක් බවට පත් වෙනවා. ඒ හින්දා නැවත නැවතත් ඒ අයගෙන් ඉල්ලා හිටිනවා මේ වැඩේ නවත්තන්න. නැත්තම් අපිට දැනට ඩොලර් බිලියන ගාණක් පාඩු වෙලා තියෙනවා. තව ලොකු ප්‍රශ්න ගොඩකට අපිට මුහුණ දෙන්න වෙනවා.